සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්සයිට් සිනමා ප්‍රෝ YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිත් තියෙන්නේ 2023 ආපු Monster of the Deep කියන සුපිරිම සුපිරි Chinese movie එක. මේ movie එකේ කතාව මෙහෙමයි. මීට අවුරුදු 3කට කලින් පරීක්ෂණයකින් වැරදුණු බූවල්ෙක්ව සිලින්ඩරයක හිර කරලා මුහුදට දාලා. ඒ බව නොදැන මුහුදු යන නැවක ඉන්න සේවකයෝ පිරිසක් මේ සිලින්ඩරේ විවෘත කරනවා. ඊට පස්සේ ඒ තුල හිටපු බූවල්ලා නිදහස් වෙනවා. එතන ඉඳලා තමයි මේ මූවී එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් මොකද වෙන්නේ කියලා බලා ගන්න නම් මූවී එකේ අවසාන විනාඩිය තෙක් අපි එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයාලගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනවා. අපේ ඉන්සයිට් සිනමා ප්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා එතනම තියෙන bell icon එකත් touch කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි එහෙනම් movie එක බලන්න යමු. මුලින්ම දකින්න ලැබින්නේ මුහුදක්. අවවාදයයි කියලා ලියලා තියෙන සිලින්ඩරයක් වගේ දෙයක් පා වෙනවා. ඒ එක්කම ලොකු නැවක් තියෙනවා. මේ නැවේ වැඩ කරන සේවකයෝ පා වෙන සිලින්ඩරය එයාලගේ නැවට ගන්නවා. මේ අය දකින්නේ ඒක ඇතුලේ පොඩි බූවල්ලෙක් ඉන්නවා. මේ ළමයා තමයි ජූන්. මේ නැවේම වැඩ කරන කාන්තාවක් ඉන්නවා. එයා තමයි මේයි. දියමන්තියක් තියෙනවා. ඒක ආරක්ෂා කරගන්න තමයි මෙයා ඉන්නේ. මෙතෙන්ට ජූන් එනවා. මේද මාමා කෑම කාමරයේ දිය රකුසා කන්න යනවා. අපි යමු බලන්න. මේ දියමන්තිය තියෙන කාමරයේ දොර වහලා යන්න හදනවා. මේ මොහොතේ අපි දකින්නේ නැවේ කිචන් එක. කට්ටියක් එකතු වෙලා ඔට්ටු අල්ලනවා. ජූන් කියන මේද මාමා තමයි පණ තියෙන පොඩි බූවල්ලෙක් තියාගෙන ඉන්නේ. මේ බූවල්ලව මේද මාමට කන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා තමයි අනිත් අය ඔට්ටු අල්ලන්නේ. කට්ටියම බලාගෙන ඉන්නේ මෙයා බූවල්ලව කනකම්. බූවල්ලව සෝස් එකේ ඔබලා කන්න කට ළඟට ගන්න ගමන් බූවල්ලා මෙයාගේ කට ඇතුළට යනවා. ටික වෙලාවකට පස්සේ බූවල්ලාගේ ශරීරයේ කොටස් එකින් එක ඇවිත් ඇඟ වටේ ඔතා ගන්නවා. මේක දැකපු සේවකයෝ කපිතාන්ට වාර්තා කරන්න දුවනවා. වෙන දේ බලාගෙන හිටපු මේයි කරන්නේ මේද මාමගේ ඇඟේ ඇතිලා තියෙන බූවල්ලාගේ කොටස් ගලවන්න හදන එක. නමුත් බූවල්ලා මේයිගේ ඇඟේ ඇලවෙනවා. ඒකම මේයි බිම වැටෙනවා. මේ ඉන්නේ ශැන්යයි. මෙයා කරන්නේ දැල්ලෝ බාබකියු කරලා විකුණන එක. මෙතෙන්ට පුද්ගලයෙක් එනවා. එයා තමයි කුයිලි. අදරෑ කෑමට එළියට යමු. අපිට දකින්න ලැබෙන්නේ ශැන්යන්ගේ දුව හිස්සොමි. තාතා දුවට කෑම කවනවා. කුයිලි කියනවා අවුරුදු ගාණක් වුණා. ඔයා ආයෙමත් නැවට යන්නේ නැද්ද? ශැන්යන් අහනවා ඇයි ආයෙමත් ඔයාට සල්ලි වමනාවක්ද? මට හිතුණා ඔයාට අපිව මතක් වෙන්නේ එහෙම වුණාම තමයි. නමුත් කුයිලි කියනවා හොඳ රැකියාවල් ටිකක් තියෙනවා. මට ඔයාව තමයි විශ්වාසම. ඉක්මනින් සල්ලි හෙව්වා කියලා වැරද්දක් නැහැ. ශැන්යන් කියන්නේ මට බෑ ඔයාට උදව් කරන්න. මම මෙහෙම ඉන්නම්. මට මෙයා ගැනත් බලා ගන්න ඕන. ඔයා වෙන කෙනෙක්ව හොයා ගන්න. නැවත කුයිලි කියන්නේ මැරුණේ ඔයාගේ බිරිඳ විතරක් නෙමෙයි. මගේ සහෝදරිය. ඔයා හැමදාම දැල්ලු විකුණන්නද හදන්නේ? ඒකම හිස්සොමිට කැස්සක් හැදෙනවා. තාත්තා එයාට බෙහෙත් එකක් අල්ලනවා. අපි දැන් දකින්නේ හිස්සොමිව අරන් යන්ෂන් සහ කුයිලි කාරකේ යනවා. යන ගමනුත් හිස්සොමිට කැස්ස නිතරම හැදෙනවා. යන්ෂන් කියන්නේ අපි ඉක්මනටම යමු. එහෙම කියනවත් එක්කම එයාට මතක් වෙන්නේ එයාගේ බිරිඳයි හිස්සොමි එක්ක කාරකේ ගිය වෙලාවේ බිරිඳ කියනවා බලන්න ඔයාගේ දුව කොච්චර අසනීපෙන්ද ඉන්නේ. ඔයා එයාගේ බෙහෙත් එක නහයට දුන්නේ නැත්තම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ. හිස්සොමිගේ ප්‍රතිකාර වලට තිබ්බ සල්ලිත් නැහැ. ඒ වෙලාවෙම වාහනේ ඇක්සිඩන්ට් වෙනවා. ඒකෙන් පස්සේ සිහිය ආපු ශැන්යන් දකින්නේ හිස්සොමි බිම වැටිලා ඉන්න අම්මට කතා කරනවා. අම්මා නැගිටින්නේ නැති නිසා හිස්සොමි හයියෙන් නඩනවා. මෙයාලා ඇවිත් ඉන්න හොස්පිටල් එකට. එතනදී කුයිලි කාඩ් එකක් දීලා කියනවා මෙයා ජර්මන් ජාතික වෛද්‍යවරයෙක්. මේ වර්ගයේ රෝග සඳහා විශේෂයි. එයා තමයි ડોක්ටර් ඇලෙක්සැන්ඩර්. නමුත් මෙයා සල්ලි ගොඩක් ගන්නවා. ඒ නිසා හිතන්න හිස්සොමි වෙනුවෙන් මොහොතට යනවද නැද්ද කියලා. මේ මොහොතේ අපිට දකින්න ලැබෙන්නේ ශැන්යන් හොස්පිටල් එකේ එයාගේ දුව හිස්සොමි ළඟට වෙලා ඉන්නවා. එයා අහනවා තාත්තේ මම කවදද ලොකු වෙන්නේ? ඉක්මනට මම ලොකු වුණොත් මට මේ වේදනාව එච්චර දැනෙන්නේ නැහැ. ඉක්මනටම මට හොඳ වෙනවා කියලා අම්මා කියලා තියෙනවා. ආයෙමත් අපිට දකින්න ලැබෙන්නේ මොහොතේ තියෙන නැව. ජූන්ගේ තාත්තා තමයි මේ නැවේ කැප්ටන්. තාත්තා ජූන්ට කියනවා අඬන්න එපා ඔයා මෙතනම ඉන්න මම ගිහින් බලන්නම් කියලා. තාත්තා පොරොකුත් තරන් නැවේ කිචන් එකට යනවා.
ඒවෙලාවෙ මේගේ ඇගේ ඇලිලා හිටපු බූවල්ලා මේගෙන් ගැලවිලා කැප්ටන් කරන්නේ පොරවෙන් බූවල්ලාගේ ශරීරයේ කොටස් වෙන් කරනවා බූවල්ලා අතුරු දහන් වෙනවා කැප්ටන් කිචන් එකේ හොයලා බලනවා බූවල්ලා ඉන්නවද කියලා බූවල්ලා කැප්ටන්ගේ අත උතා ගන්නවා කැප්ටන් ළඟම තියෙන පිහියක් අරන් බූවල්ලාට අණිනවත් එක්කම ඌ වතින් ගැලවෙනවා කැප්ටන් දුවන්න හදනවා නමුත් ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ බූවල්ලා කැප්ටන්ගේ කකුලේ එතිලා අදිනවා कैप्टन नैवित सुक्कानमक वगे का कल्लगिन इन्नवा मेदे दकिन जून ताता कियला आंडनवा एक पारतम ताता भूवाला काकुलेन नदला गान्नवा ईट पासे अपिट दकिन लेबेन्ने मेईव ओयाला दकिन नैती भूवाला में आगे एंगे तिला हितिया नमुत मेईट किसिम करदर्याक वेला नै वगे देम मेईट वमने आनवा मेया नैवे तनक हिरवेला एया काट्टियत कता करनवा नमुत कावरुत पेन्ने नै मे मुहते अपि दकिन्ने शेंगेन नेवक इन्नवा मुहु दकिनवा अवि आयुध तियनवा कुइली कियान्ने मे आयुध नीत्यानुकूल एवा अपि मेवा चीनेट नोगियन ताक्कल नीति विरोधी नै शेंगेन कियान्ने मे तरम आयुध मोकटद मम नीति विरोधी किसिम देयक करन्ने ओया मट मोनाद पोरोंदूने कुइली कियान्ने मम पहुगिया अवुरुदु देकेम जीवत्तूने पोलियट अरगिन मट एक तव दुरटत करन्न बै नायकार्यो माव होयागेन एनवा මට සල්ලි ඕන ෂැන්යන් කියන්නේ ඒ කියලා අපිට නීති විරෝධී දේවල් කරන්න බෑ ඒ නිසා නැව අහපව් හරවන්න මේ වෙලාවේ නැවේ ඉන්න කෙනෙක් ෂැන්යන්ට තුවක්කුව දික් කරගෙන කියන්නේ කටවහගෙන හිටපන් කියලා ඒක දැකපු කුයිලි කියනවා ඕක පහලට දාපන් ඔයාට කතා කරන්න බෑ ඔය විදිහට මේ ඉන්නේ මගේ මස්සිනා කුයිලි ෂැන්යන්ගේ කරට අත දාගෙන කියනවා මේ අහන්න මස්සිනා මේ තියෙන්නේ මිලියන 30ක් වටින දියමන්තියක් ඉතින් ඔයාලට මතක ඇති මේ දියමන්තිය තමයි මේයි අනිත් නැවේ ඉඳලා ආරක්ෂා කරන්නේ දැන් මේක තියෙන්නේ මහ මොහොදේ බඩු තියෙන නැවක ඔයාව අපිට වුවමනයි මේ දියමන්තිය තියෙන සේප්පුව පුපුරවන්න ෂැන්යන් කියන්නේ අපිට කොල්ල කන්න බෑ සල්ලි නැත්තම් අපි සල්ලි යන මාර්ගයක් හදාගමු කුයිලි කියන්නේ ඔයාට සල්ලි ඕනේ නැති වුණාට අපිට සල්ලි ඕන ආයෙමත් අපි දකින්නේ මේයිව එයාගේ බඩේ තුවාලයක් තියෙනවා ඒ කාලලා බලන මේගේ අතේ ගම් වගේ දෙයක් ගෑවෙනවා මේ මොහොතේ මේිට බඩේ වේදනාවක් දැනෙනවා ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ ෂැන්යන්ව එයා ෆෝන් එකේ තියෙන හිස්සොමිගේ සහ එයාගේ බිරිඳ ඉන්න වීඩියෝ එකක් බලනවා ඒ අතරේ පුද්ගලයෙක් කියනවා අපි බහඬ නැව ළඟට ආවා එහෙනම් බහඬ නැව සම්බන්ධ කරගන්න කියලයි කුයිලි ෂැන්යන් ළඟට ඇවිත් බෑගයක් තියලා කියනවා මස්සිනා මට උදව් කරන්න ෂැන්යන් කියන්නේ මට මස්සිනා කියන්න එපා මට ඔයා වගේ මල්ලිලා ඕන නැහැ. තවත් පුද්ගලයෙක් කියනවා අපිට බහඬ නැව සම්බන්ධ කරගන්න බෑ. මොකක් හරි අවුලක්. මේ වෙලාවේදී ෂැන්යන්ගේ නැවේ ඉන්න කට්ටිය මේගේ නැවට කඹයක් ආධාරයෙන් නගිනවා. ෂැන්යන් කියන්නේ ඔයාලට මේ තැන අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද? අපි අවදානමක් ගන්න ඕන නැහැ. අපි අහපව් යන්. කුයිලි කියන්නේ අපි දියමන්ති සමාගමේ මිනිස්සු හොයාගන්න ඕන. ඒ වගේම දියමන්තියේ තියෙන සේප්පුවත් අපි ඉක්මනින් හොයාගන්න ඕන. ඒ නිසා මෙයාලා නැව ඇතුළට ගිහින් බලනවා. මෙයාලට කාවවත් හොයාගන්න ලැබෙන්නේ නැති නිසා ෂැන්යන් කියන්නේ නැවේ අයට මොන හරි දෙයක් සිදු වෙලා තියෙනවා කියලයි. ඒකම නැවේ තියෙන දේවල් පරීක්ෂා කරන කෙනාගේ අතේ ගම් වගේ දෙයක් ගෑවෙනවා. පරිපත විනාශ වෙලා. මිනිහෙක් කරපු වැඩක් නෙමෙයි වගේ. මේ මොහොතේ කුයිලි කියන්නේ ඔයාට ඒක හදන්න පුළුවන්ද? ඔහු කියන්නේ ටික වෙලාවක් යනවා කියලයි. දැන් වෙන සිදුවීම තමයි මේ ඉන්න දෙන්න අනිත් අය මොකද පරක්කු කියලා බලාගෙන ඉන්නවා. ඒ අතරේ මිනිස්සු ගිලින බූවල්ලා එනවා. ඌ මේ දෙන්නව ගිලලා දානවා. ෂැන්යන් ආයමත් කියන්නේ මේ නැවේ මොකද්ද දෙයක් සිදු වෙනවා. අපි මෙතනින් යමු. අපේ ජීවිත ආරක්ෂා කරගෙන. කුයිලි කියන්නේ ඔයා තවමත් ඒ දේම කියන්නේ ඇයි? ඔයාට බැරිද මට උදව් කරන්න? ඔයාට දුවගේ අසනීපට සල්ලි ඕනේ කියලා අමතක කරන්න එපා. ඒත් එක්කම කුයිලි කියනවා කොටසක් මා එක්ක එන්න. අපි බෙදිලා ගිහින් සේප්පුව තියෙන තැන හොයන්න ඕන. ඒ එක්කම එයාලා බෙදිලා යනවා. අපි දකින්නේ මේ ඊට මේ වෙද්දින් සැරින් සැරේ ඇඟට අමාරු ගතියක් දකිනවා. ඒ එක්කම ශබ්දයක් ඇහෙන නිසා ඇය හැංගිලා ඉන්නවා. කුයිලි එක ආපු කට්ටිය මේ ඉවල්ල ගන්නවා. ඇය කියනවා මාව මරන්න එපා. ඒකම කුයිලි අහනවා ඔයා තනියම දින්නේ කියලා. කෝ අනිත් අය. ඇය කියන්නේ මම දන්නේ නැහැ. මට සිහි නැති වුණා. මම නැගිට්ටා විතරයි. කුයිලි අහන්නේ දියමන්ති සේප්පුව කෝ කියලා. අපිට සේප්පුව පෙන්වන්න. ඇය කියන්නේ සේප්පුව අරින්න මට බෑ. කෝඩ් කාඩ් එක ඕනේ.
කුයිලි කියන්නේ ඒක තියෙන තැනට අපිව ගෙනියන්න. දැන් දකින්නේ ශැන්යන් සහ අනිත් පිරිස. මේ වෙද්දි බූවල්ලා ඇවිත් එක පුද්ගලයෙක්ව ගිලිනවා. ඔහුව බේරගන්න හිතාගෙන තුවක්කු තියාගෙන ඉන්න අය බූවල්ලට වෙඩි තියනවා. වැඩක් වෙන්නේ නැහැ. ආයෙමත් බූවල්ලා එනවා. ශැන්යන් කරන්නේ ස්ප්‍රේ එකක් අරන් බූවල්ලට ස්ප්‍රේ කරන එක. බූවල්ලට ගිනි ගන්නවා වගේ දැනිලා ඌ යනවා. ආයෙමත් අපිට දකින්න ලැබෙන්නේ කුයිලි සහ මේ ඇතුළු කණ්ඩායමේ ඉන්නවා. කුයිලි අහන්නේ ඔය දියමන්ති සංස්ථාවේද මාව රවට්ටන්නද හදන්නේ? ඒ වෙලාවේ මේ කියන්නේ වෙඩි තියන්න එපා. නැවේ යක්ෂයෙක් ඉන්නවා. සද්දය ඇහුනොත් ඌ එයි. ඒ එක්කම සද්දයක් ඇහෙනවා. කුයිලි ගිහින් බලද්දි දකින්නේ ජූන්ව. මේ දුවලා යනවා ජූන් ඉන්න තැනට. ජූන් මේව බදාගෙන කියන්නේ මම බය වුණා. කුයිලි මෙතනදී දකින්නවා කැමරා වලින් බූවල්ලව. දැන් මේ බූවල්ලා ආයෙමත් කෙනෙක්ව ගිලිනවා. බූවල්ලාගෙන් බේරෙන්න හදන ශැන්යන් කියන්නේ මට කිසිම දෙයක් වෙන්න බෑ. මගේ දුව බලන්න මම යන්න ඕන. මේ වෙලාවේ කුයිලි ළඟට ශැන්යන් සහ තවත් පුද්ගලයෙක් එනවා. ඌ කියන්නේ බූවල්ලෙක් වගේ රාක්ෂයෙක් ඉන්නවා. මේ ජූන්ට කියනවා අඬන්න එපා. මොකද එළියේදී උනේ. ජූන් කියන්නේ තාත්තවයි අනිත් අයවයි ඔක්කොම මැරුවා. බූවලු රාක්ෂයා ලොකු වුණා. ශැන්යන් මේ අවස්ථාවේ කියන්නේ ඒ කපිට රට ගැඹුරු මුහුදෙදි ආව යෝධ බූවල්ලෙක්. ඉතිහාසයේ අනතුරු කිහිපයක්ම සිදු වෙලා තියෙනවා. 1782 දී යෝධ බූවල්ලෙක් විසින් එක රැයකදී නැව් 10ක් ගිල්වලා තියෙනවා. 19 වන සියවසේ තෙක් ඒක තහවුරු කරගෙන නැහැ. ඉතින් මේ ඉන්නේ පුරාවෘතවල ඉන්න විදේශීය යක්ෂ බූවල්ලා. මම අහලා තියෙනවා මේ බූවල්ලා හරිම බුද්ධිමත්. එයාලට වෙස් බලා ගන්න පුළුවන්. ආයුධ එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. මේ දේවල් අහගෙන ඉන්න පුද්ගලයෙක් වැඳ වැඳ ඉන්නවා. මේ වෙලාවේ විදුලිය නැති වෙනවා. මේ අය දකිනවා බූවල්ලා ඉන්නවා. ඉතින් කෙනෙක් බූවල්ලා ඉන්න තැනට වෙඩි තියනවා. ඌ ඇවිත් මේ අයගෙන් කෙනෙක් ඇදගෙන යනවා. කුයිලි ඇතුළු පිරිස කරන්නේ බූවල්ලට වෙඩි තියන එක. මේ බූවල්ලගේ ශරීරයේ හැම කොටසකින්ම කට්ටියව ගිල ගන්න පුළුවන්. මේව සහ ජූන්ව ගිලින් හදන බූවල්ලට ශැන්යෑන් වෙඩි තියනවා. මේ මොහොතේ බූවල්ලා යන්න යනවා. එතනින් බේරිලා දුවන ජූන්ගේ කකුල තැනකදී හිර වෙනවා. කකුල ගන්න ට්‍රයි කරන වෙලාවෙත් බූවල්ලා එනවා. මේ සහ ජූන් ළඟටම බූවල්ලා එනවා. ඒක දකින ශැන්යෑන් කරන්නේ පොරවක් අරන් ගිහින් බූවල්ලට පහර දෙන එක. මේව සහ ජූන්ව අරන් ශැන්යෑන් කුයිලි ඇතුළු කණ්ඩායමේක දුවනවා. කුයිලි තැනකදී නතර වෙලා කියනවා අපිට නිකම්ම යන්න බෑ. සේප්පුව එතන. යන්න කලින් ඒකේ තියෙන දියමන්තිය ගන්න ඕන. ඔයා ගිහින් සේප්පුව අරින්න. නැත්තම් මම ඔයාට වෙඩි තියනවා කියලා. මේයිට පිස්තෝලේ දික් කරනවා. මේ මොහොතේ ශැන්යෑන් කුයිලිගේ අතේ තියෙන පිස්තෝලේ පහත් කරන ගමන් අහනවා ඔයාට පිස්සු හැදිලාද ඉන්නේ? කුයිලි කියන්නේ අපි ඒ දියමන්තිය ගන්න ඕන. අපි එක්ක ඇවිත් මැරුණු අයගේ දරුවන්ට බිරින්දෑවරුන්ට අපි සලකන්න ඕන. ඔයා මේකෙන් ඈත් වෙලා ඉන්න. ශැන්යෑන් ඒ එක්කම කුයිලිට ගහනවා. මගේ දරුවා හොඳ කරන්න තිබුණු සල්ලි ගත්තෙත් ඔයයි. මං ඒක දන්නවා. ඔයාගේ නංගි මමයි ඒ දෙයට රණ්ඩු නොකර හිටියානම් ඔයාගේ නංගි තාමත් අපි එක්ක ඉන්නවා. කුයිලි කියන්නේ මේ දේවල් කරන්නේ අපි සල්ලි ඕන නිසා. ඔයාගේ දුවට ප්‍රතිකාර කරන්නත් සල්ලි ඕන නේද? දෙන්නෙක් ශැන්යෑන්ව අල්ලගෙන ඉන්නවා. කුයිලි මේව ඇදගෙන ගිහින් සේප්පුව අරින්න කියනවා. මේයි සේප්පුව ඇරලා දෙනවා. නමුත් දියමන්තිය දකින්න ලැබෙන්නේ නැහැ. උඹ අපිට විහිළු කරනවද? දියමන්තිය කොහෙද? මේයි කියන්නේ මම ඒක මාරු කරා. දියමන්තිය නැති වුණොත් මගේ රැකියාවත් ඉවරයි. නමුත් මේයිට කරන්න දෙයක් නැති නිසා හංගලා තියෙන තැනින් දියමන්තිය ගෙනත් දෙනවා. ඒකම මෙයාලට දකින්න ලැබෙන්නේ නැවේ හිටිය සේවකයෝ පිරිස. බූවලු රකුස ඌගේ ඊළඟ පරම්පරාව බෝ කරන්න මේ අයගේ ශරීරය පාවිච්චි කරනවා. මේ මොහොතේ මේගේ මතකෙට එන්නේ බූවල්ලා එයාගේ ඇලුණු විදිහ. ඒ අතරතුර බූවල්ලා කුයිලිව ඔතා ගන්නවා. අනිත් පිරිස බූවල්ලාට වෙඩි තියනවා. මේයි කරන්නේ මෙතන ආරක්ෂාව නැහැ කියලා කන්ටේනරයට ඇතුල් වෙනවා. බූවල්ලා අල්ලගෙන හිටපු කුයිලිව බිමට වැටෙනවා. කුයිලි අතේ තිබුණු දියමන්ති පෙට්ටිය ඒකම වැටුණා. ඒක ගන්න හැදුවට කෙනෙක් කුයිලිව ඇදගෙන යනවා බූවල්ලා එන නිසා. මේයි කන්ටේනරේ දොර ඇරලා ජූන්ව සහ ශැන්යෑන්ව ඒකට ගන්නවා. මේ වෙද්දි බූවල්ලා එළියේ ඉන්නවා. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ කන්ටේනරේ ඉන්න ජූන් අඬනවා.
එයාට ශැන්යෑන් මැජික් එකක් කරලා පෙන්නනවා. එයාගේ අතේ තුවාලයක් තියෙනවා මේයි දකින්නවා. ඇඳුමෙන් රෙදි පටියක් කිරලා ශැන්යෑන්ගේ අතේ තුවාලය ගැට ගහනවා. මේයි කියනවා මගේ දුවට බෙහෙත් දාලා මම ওই විදිහට තමයි ගැට ගහන්නේ. එයා ඉපදුණු දවසේ ඉඳලා ඇස්පෙනීම අඩුයි. මේ කණ්ණාඩිය ගන්න මට ගොඩක් කල් ගියා. එයාගේ උපන් දිනයේට මේක ගත්තේ. එයාට ඊට පස්සේ ලෝකය දකින්න පුළුවන්. එයාගේ තාත්තා මැරෙන්න කලින් තිබුණු ආශාව ඒක. මේයි අහනවා ඔයත් මේ මිනිසුන්ගෙන් කෙනෙක්ද? ඔව් මාත් එයාලා එක්ක ආවේ. අපි හැමෝම සල්ලි වලට ආවේ. ඔයා වගේම මටත් අසනීප දුවෙක් ඉන්නවා. එයාට බරපතල පෙනහළු රෝගයක් තියෙනවා. එයාගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් මැරුණා. මට හිතාගන්න බෑ මොනවද කරන්න කියලා. මම තාත්තා කෙනෙක් විදිහට අසාර්ථකයි. මේ මොහොතේ කුයිලි වෝකිටෝකි එකකින් ශැන්යෑන්ට කතා කරනවා. මම තව ටිකකින් කට්ටිය අරන් එන්නම්. ඔයා ඌගේ අවධානය වෙනස් කරන්න. දියමන්තිය කන්ටේනරේ වම් පැත්තේ තියෙන්නේ. ඔයා ඒක ගන්න ඕන. මේ අතරේ මේ එයාගේ බඩේ තියෙන තුවාලය නිසා බය වෙලා. දැන් අපිට දකින්න ලැබෙන්නේ බූවල්ලා ඉන්නවා. එතෙන්ට කුයිලි සහ අනික් අය එන ගමන් ඌට වෙඩි තියනවා. ඒ අතරේ කන්ටේනරෙන් එළියට ආපු ශැන්යෑන් දියමන්තියත් අරන් ජූන්වත් අරගෙන දුවගෙන එනවා. දියමන්තිය කුයිලිට දෙනවා. ඊට පස්සේ ශැන්යෑන් වටපිට බලලා කෑන් එකක් අරන් බූවල්ලා ඉන්න පැත්තට විසි කරනවා. ඒ එක්කම කුයිලි වෙඩි තියනවා. බූවල්ලා ගිනි ගන්නවා. මෙයාලා ඉක්මනින් එතනින් පැන ගන්නවා. කුයිලි කියන්නේ නියමයි ශැන්යෑන්. ඔයා ආයෙමත් පරණ කෙනා වෙලා. මෙයාලට ඉන්න තැනින් යන්න විදිහක් නැහැ. මෙයාලා දැන් හිර වෙලා ඉන්නේ. ශැන්යෑන් කියන්නේ ඌ අපිව මුල්ලකට හිර කරා. ඌ බුද්ධිමත් සතෙක්. මේයි කියනවා ඌ එළියේ ඉන්නවා. මට මොන හරි දෙයක් තේරෙනවා. කුයිලි කියනවා නැවේ හැමෝම මැරුණා. ඔයා විතරක් කොහොමද බේරුණේ? ශැන්යෑන් කියනවා ඕව කතා කරන වෙලාවක් නෙමේ මේක. අපි එළියට යන්න ඕන. රාක්ෂයා ඇවිත් දොර ළඟට. කුයිලි දියමන්තිය පොඩි බෑග් එකකට දාලා කරේ එල්ලගෙන උඩට නැගලා බඩගාගෙන යනවා. ශැන්යෑන් දොර වහගෙන ඉන්නේ බූවල්ලට එන්න නොදී. මේයි ජූන්වත් උඩින් තියනවා. එයාලත් බඩගාගෙන යන්නේ. ශැන්යෑන් ඇවිත් එයත් නගිනවා. හැමෝම බඩගාගෙන යන වෙලාවේ තැනකදී බූවල්ලා එනවා. කුයිලි අතුරු කණ්ඩායම වෙන පැත්තකට යනවා. මේ දෙන්න ඉන්නව දැකපු බූවල්ලා මෙයාලව ගිලින්න හදලා මොනවත් නොකරම යනවා. මේ සිදුවීම තමයි කුයිලි ඇතුළු අය යන්න ක්‍රමයක් හොයනවා. ඒ අතරේ මේ ළඟ තියෙන වෝකි ටෝකි එකකින් උදව් ඉල්ලනවා. නමුත් ඒක ඇහුණු කුයිලි කරන්නේ ඒක ඕෆ් කරන එක. ඒක දැකපු ශැන්යෑන් වෝකි ටෝකි එක අරගෙන මාව ඇහෙනවද කියලා අහනවා. දැන් අපි ළඟ දියමන්තිය තියෙන්නේ. ඒ නිසා අපිට සල්ලි තියෙනවා. හිස්සොමිගේ ප්‍රතිකාරය කරන්නත් පුළුවන්. එයාට තාත්තා නැති වෙන්න ඉඩ දෙන්න එපා. ශැන්යෑන් කියන්නේ ඔයාලා යන්න. මම ඒ අයව බේරගෙන එන්නම්. මේ වෙද්දි කුයිලි එයාගේ අය එක්ක එයාලා ආපු නැවේම යන ගමන් ඉන්නේ. එයාලා අහන්නේ අපි කොහොමද දියමන්තිය බෙදාගන්නේ? අපි දූපතට ගිහින් විකුණලා තුන් දෙනා බෙදාගමු. එහෙම කිව්වට අනිත් දෙන්නා ඇවිත් මෙයාට ගහලා දියමන්තිය ගන්නවා. නැවත ඒ දෙන්නට ගහලා දියමන්තිය අරන් යන්න හදන වෙලාවේ ආයෙත් මෙයාට ගහනවා. දියමන්තිය බිම වැටෙනවා. කුයිලි කරන්නේ මේ පුද්ගලයාට පිහියෙන් අනිනවා. මේ වෙලාවේ එයා එක්ක හිටිය අනිත් පුද්ගලයාත් ෆයිට් කරනවා. එයා කුයිලිට පිහියෙන් අනිනවා. එයාට ලණුවක් දාලා බෙල්ල හිර කරලා මරලා දානවා. ඒ වෙලාවේ කුයිලිත් වැටෙනවා. දැන් අපි දකින්නේ මේ ආපු නැවේ බූවල්ලා ඉන්නවා. මේ සහ ජූන් හැංගිලා ඉන්නවා. එතෙන්ට ශැන්යෑන් එනවා. ඒක දැකපු මේ සහ ජූන් ගිහින් ශැන්යෑන්ව වැළඳ ගන්නවා. ශැන්යෑන් කියනවා මම ඔයාලව එක්කගෙන යන්නම් කියලා. මේයි දකිනවා බූවල්ලා එළියට ආව සිලින්ඩරය. ඒකේ රතු පෙට්ටියක් තියෙනවා. මේයි කියනවා මට මතකයි මේ අනතුර වෙන්න කලින් සේවකයෝ මේ දේ හොයාගත්තේ මුහුදෙන්. ශැන්යෑන් කරන්නේ මේ පෙට්ටිය ෆෝන් එකට සම්බන්ධ කරලා මොනවද තියෙන්නේ කියලා බලන එක. ජීව විද්‍යා අත්හැදීම් කළා. අපිට එක එක විදිහේ ජීවීන් හම්බ වුණා. ඒත් සාම්පල් විකෘති වුණා. උන්ගේ සිරුරු මුල් සත්වයට වඩා දහස් ගුණයක් ලොකු වුණා. උන්ට මිනිස් සමේ පටක සිදුරු කරන්නත් පුළුවන්. උන්ගේ ජාන මිනිස් සිරුරට එන්නත් කරනවා. උන් කරන්නේ උන්ගේ ඊළඟ පරම්පරාව ප්‍රතිනිර්මාණය කරන්න මිනිස්සු පාවිච්චි කරන එක. පිරිමි බූවල්ලෙකුගේ පැටව් බිහි කිරීමේ කාලය ගැහැණු සතාගේ කාලයට වඩා වැඩි. උන් හරිම අකර්මණ්‍යශීලී. උන් එකිනෙකා මරාගන්නේ නැහැ. උන් ජීවත් වෙන්න ඕනෑම දෙයක් කරනවා.
මතක තියාගන්න ඌට එළියට යන්න දෙන්න එපා කියලායි ඒ වීඩියෝ එකේ තිබුණේ. ඒක බලපු මේයි බය වෙලා ශැන්යන් අහනවා ඔයා හොඳින්ද? මෙයාලා නැවෙන්න එළියට යන්න තමයි හදන්නේ. මෙයාලා පස්සෙම බූවල්ලත් එනවා. ඌට එන්න බැරි වෙන්න මෙයාලා හැම දොරක්ම වහනවා. නමුත් එක තැනකදී බූවල්ලා ඇවිත් දොර ළඟ නතර වෙනවා. මේ අතේ තිබුණු ආයුධය අරගෙන ගිහින් බූවල්ලට අනිනවා. ශැන්යන් බෝට්ටුවක් පෙන්නලා කියනවා ඔයාලා නගින්න බෝට්ටුවට. මේයි ශැන්යන්ටත් නගින්න කියනවා. නමුත් ඔහු නගින්නේ නැහැ. ඔහු කියන්නේ තුන්වන මහජන රෝහලේ 201 වාට්ටුවේ මගේ දුව හිස්සොමි ඉන්නවා. මං වෙනුවෙන් ඇයව බලා ගන්න. මේයි කියනවා ඔය මොනවද කියන්නේ? ඔයත් එන්න අපි එක්ක යන්න. ඔහු නැවත නැවත මේයිට කියන්නේ ඔහුගේ දුව බලා ගන්න කියලා. ඊට පස්සේ ශැන්යන් හැම පැත්තකටම දුව දුව යනවා බූවල්ලට එයාව අල්ල ගන්න කියලා. බූවල්ලා පස්සෙන් එද්දී ශැන්යන් දුවගෙන ඇවිත් මුහුදට පනිනවා. ජූන් සහ මේයි කෑ ගහනවා මේ පැත්තට එන්න කියලා. ශැන්යන්ට ඔහුගේ බිරිඳවයි දුවවයි මතක් වෙන දර්ශනයක් අපිට දකින්න ලැබෙනවා. ඒ එක්කම බූවල්ලා වතුරට පනිනවා. ඌ යන්නේ මේයි සහ ජූන් යන බෝට්ටුව පස්සේ. ඉතින් ශැන්යන් කෑ ගහනවා මේ පැත්තෙන් වරෙන්. ඌ එන්නේ නැති නිසා ශැන්යන් කූරකින් ඌට විදිනවා. ඒ එක්කම ඌ ශැන්යන් ඉන්න පැත්තට එනවා. ශැන්යන් බෑගේ තියෙන බෝම්බය අරගෙන ඔන් කරනවා. ඒක පිපිරෙන්න තප්පර 20ක් තියෙනවා. ශැන්යන් කරන්නේ ඒකත් අරන් බූවල්ලා ඉන්න පැත්තට පීනන එක. බූවල්ලාගේ කට ඇතුළට ශැන්යන් රිංගනවා. ටික වේලාවකට පසු බෝම්බය පිපිරෙනවා. බූවල්ලත් විනාශ වෙනවා. ඊට පස්සේ අපි දකින්නේ ජූන් සහ මේයි බෝට්ටුවේ යන ගමන් ඉන්නේ. මේයි එයාගේ බඩේ තියෙන තුවාලය බලනවා. ඒ එක්කම එයාගේ ඇස් වලට මොනවද වෙනවා. ඒක දැකපු ජූන් අහනවා මේයි ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයා මාව බය කරන්නද හදන්නේ? ආපදා සංඥාවක් ලැබීමෙන් පස්සේ එයාලා ඇවිත් ජූන්ව බේරගෙන එයාලගේ අම්මට දීලා. මේයි එදා ඉඳලා අතුරුදහන් වෙලා. ඔන්න ඔහොම තමයි මේ මොන්ස්ටර් ඔෆ් ද ඩීප් නොහොත් ගැඹුරු මුහුදේ රාක්ෂයා කියන මූවි එක අවසාන වුනේ. ඉතින් මේ වගේ තවත් ලස්සනම සුපිරි මූවි එකකින් හමු වෙමු. තවමත් අපේ ඉන්සයිට් සිනමා ප්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එතරම් තියෙන bell icon එකත් touch කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහස් සුදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.